සාදු නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ බුද්ධාය පින්වත් ස්වාමීන් වහන්ස නමෝ බුද්ධාය සනස ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි ගෞරවණීය පින්වත් ස්වාමීන් වහන්සේ සමගින් අපි මේ සාකච්ඡා කරන්නේ බෝධිපාක්ෂික ධර්ම ගැන බෝධිපාක්ෂික ධර්ම 37න් සතර සතිපට්ඨානය ගැන කතාබස් කළා සතර සම්‍යප්පදාන වීරියත් අපි සූත්‍ර දේශනා වලින් සූත්‍ර දේශනා පිරෙමින් සූත්‍ර දේශනා වලින් වීරිය ගැන කතා කළේ පසුගිය වැඩසටහනේ අපි චේතෝ කිල සූත්‍රය අසුරින් සතර සම්‍යප්පදාන වීරිය උපදවා ගන්න ආකාරය ඒකට තියෙන බාධා ඒ බැඳීම් බන්ධනයන් ඉවත් කිරීම ගැන සවන්වහන්සේ පෙන්වලා දුන්නේ අද දවසේ පින්න ස්වාමින් වහන්සේ අපි සමණ මණ්ඩිකා සූත්‍රය ඇසුරින් තමයි ස්වාමීන් වහන්සේගෙන් කරුණ විමසන්න බලාපොරොත්තු වෙන්නේ මේ එහෙතුම් දේශනාවෙත් සඳහන් වෙන සතර සම්‍යප්පදාන වීරිය ගැන ඉතින් ඒ වගේම පින්න ස්වාමින් වහන්සේ අපිට මුලින්ම මුණ ගැහෙනවා මේ භාගතුන් වහන්සේ වදාළ තවත් දාම් කොටාසයක් ඒ තමයි මේ බුදුරජාණන් වහන්සේ වදාළ මේ අපි දැන් වීරිය ගැන කතා කරද්දී ප්‍රධාන වීරිය ආකාර දෙකක් ගැන මේ විදිහට තියෙනවා මේ ද්වේමානි භික්කවේ ප්‍රධානානි දුරබි සම්භවානි ලෝකස්මින් ලෝකේ ප්‍රධාන වීරිය දෙකක් තියෙනවා කියනවා මේ දුකසේ පුරන්නට ඕන කතමානි ද්වේ මොකද ඒ දෙක ඒ තමයි කියනවා ස්වාමින් වහන්සේ යංච ගිහිනං අගාරං අජ්ජහ වසතං ගිහි ගෙදර ඉන්න මේ ගිහි අයට තියෙනවලු වීරියක් ප්‍රධාන වීරියක් මොකද ඒ චීවර පිණ්ඩපාත සේනාසන ගිලානපච්චය බෙහෙසජ්ජ පරික්කාරා සිවුරු පිණ්ඩපාත සේනාසන ගිලම්පස බෙහෙත් හේතාදිය අනුප්පදානත්තං දන් දෙන්න තියෙන වීරි ප්‍රධාන අනුප්පදානත්තං ප්‍රධානං කියලා භාගතුන් වහන්සේ වදාළේ ඒකත් යුද්ධයක් දානංච යුද්ධංච සමානමව කියලා භාගතුන් වහන්සේ වදාළා ඉතින් ඒකටත් වීරියක් ඕන කියලා මෙතන භාගතුන් වහන්සේ වදාළේ ඒකත් ප්‍රධානං කියලා අන්න ඒකත් මේ දුකසේ තියෙන පුරන්නට ඕන ප්‍රධාන වීරියක් වශයෙන් භාගතුන් වහන්සේ වදාළේ මේ අත්හරින්න ආමිසය අත්හරින්න ඊළඟට තමා කිව්වා යංච අගාරස්මා අනගාරියම් පබ්බජිතානම් ගේ ගෙදර අතහැරලා පැවිදි වුණා ස්වාමීන් වහන්සේලාට පැවිද්දන්ට සබූපදි පටිනිසක් ගත්තාන් සබූපදි සියලු කෙලෙස් දුරිම දුරු කරන්නට කරන යම් වීරියක් ප්‍රධානං ඇද්ද මේ ඒක තමයිනේ අනිත් වීරිය ප්‍රධාන වීරිය ඒක දුකසේ පුරන්න තියෙන කිනවා ඉතින් භාගතුන් වහන්සේ වදාලා ස්වාමීන් වහන්සේ ඉමානිකෝ බික්වේ ද්වේ ප්‍රධානානි දුරබි සම්භවනි ලෝකස්මින් මේ දෙකම ලෝකේ දුෂ්කරයි කියනවා පුරන්න මේ දෙකින් අග්‍රයි කියනවා භාගතුන් වහන්සේ වදාලා ඒත දග්ගම් බික්කවේ ඉමේසන් ද්වින්නම් ප්‍රධානානම් මේ ප්‍රධාන වීරිය දෙකින්ම අග්‍රයි කියනවා යදිදං ඒ තමයි සබූපදි පටි නිස්සක් ගත්තම් ප්‍රධානං සියලු උපදි සියලු කෙලෙස් දුරිම දුරු කිරීමට කරන වීරිය. ඉතින් ඒ නිසා භාගතුන් වහන්සේ අපට වදාළේ ස්වාමීන් වහන්සේ තස්මාතිහ භික්කවේ ඒවං සික්ඛිතබ්බං. ඒ නිසා මේ විදියට පුහුණු වෙන්න ඉක්මන කිව්වා. ඒ මොකද්ද? සබ්බෝපදි පටිනිසක් ගත්තම් ප්‍රදාන පද හිස්සා මාති. සියලුම කෙලෙස් දුරු කරනවා බැහැර කරනවා කියලා ප්‍රදන් වීරිය වඩන්න කියලා පුහුණු වෙන්න කියලා භාගතුන් වහන්සේ වදාලා ඒවං ඊවෝ භික්කවේ සික්ඛිතබ්බන්ති. මෙන්න මේ විදියටයි ඔබ ඉක්මෙන්න ඕන කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඉතින් ඒ නිසා මේ වීරිය ගැන අපි කතා බස් කරන මේ අද දිනේ ඒ ප්‍රධාන සූත්‍රය ඇසුරින් මම ඒ කරුණ ස්වාමීන් වහන්සේ සිහිපත් කළේ ඒ කරුණත් අපි සිතබාගෙන ඊළඟට අපි යොමු වෙමු මේ සමණ මණ්ඩිකා සූත්‍රෙත් සතර සම්‍යප්පදාන වීරියේදී අපිට කොහොමද මුණ ගැහෙන්නේ මේ අකුසලය ගැන කුසලය ගැන ඊට පස්සේ සීලය ගැන මේ සංකල්ප ගැන විස්තරයක් තියෙනවා. ඉතින් අපි ඒවත් තේරුම් බේරුම් අරගෙන මේ බෝධිපාක්ෂික ධර්ම ගුණ කරගන්න ජීවිතයට මේ වීරිය මනාකොට පිහිටන්නට පින ස්වාමීන් වහන්සේ අපට මේ යතුම් බුද්ධ දේශනාව මතු සඳහන් කරුණු හොඳින් තෝරලා දෙනසේක්වා කියලා අපි බොහොම ආදරයෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. අවසරයි පින ස්වාමීන් වහන්සේ. එහෙමයි පින ස්වාමීන් වහන්සේ. මේ සමන මණ්ඩිකා සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න
මේ මුල නිධානයක් තියෙනවා. එහෙමයි. අපි මේ පංචකංග කියන වඩු දෙතුමා මුලලා තමයි මේ දේශනා කරන්න හේතු වෙන්නේ. එහෙමයි. ඉතින් මේකට අවශ්‍ය කරන නිධානය අපි මේ සූත්‍රය දැනගන්න කැමති අය මජ්ක්‍ධිම නිකායේ තික පොත් වහන්සේ පරිශීලනය කරලා දැනගන්න කියලා අපි කරුණාවෙන් මතක් කරනවා. එහෙමයි. අපි මේ සතර සම්‍යක් ප්‍රධාන වීරියට අපිට වැදගත් වෙන උතුම් ධර්ම කොටාසේ තමයි මේ සූත්‍රය ඇසුරෙන් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. එහෙමයි. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ උතුම් සමණ මණ්ඩිකා දේශනාවේදී බුදුරජාණන් වහන්සේ මේ පංචකංග වඩු දෙතුමාට දේශනා කරන කොටසේදී බුදුරජාණන් වහන්සේ මේ අකුසල සීලේ කුසල සීලේ වගේම අකුසල සංකල්ප කුසල සංකල්ප කියන හතර කොටාසයක් ගැන පැහැදිලි කරනවා. එහෙමයි සත්. මෙන්න මේ කොටස අපි දැන ගැනීම අපට මේ සතර සම්‍යක් ප්‍රධාන වීර්යවල වටිනාකම තේරුම් ගන්න මහෝපකාරී වෙනවා. එහෙමයි. ඉතින් බුදුරජාණන් වහන්සේ වදානවා ඉමේ අකුසල සීලා තාහං තපති වේති දබ්බන්ති වදාමි. තපති කියලා ආමන්ත්‍රණය කරන්නේ වඩු දෙටුවා කියන වඩුතුමෙක් මේ පංචකංග කියන තනත්ත අනාගාමි ඵලයට යෝගී පත්වල හිටපු පාසක මහත්තයෙක් මේ. එහෙමයි. පංචකංග තපති. ඉතින් මේ පාසක මහත්තයට කියනවා ගෘහපතිය මේ ඔබ අකුසල සීල කියන්නේ මොනවද කියලා දැනගන්න ඕනේ. ඊතෝ සමුට්ටාන අකුසල සීල. මෙතනින් මේ අකුසල සීලය හටගන්නේ කියන එකක් දැනගන්න ඕනේ. එහෙමයි. ඊළඟට ඉද අකුසල සීල අපරසේර අපසේසා නිරුද්ධාන්ති. මෙන්න මෙතනයි අකුසල සීල ඉතිරි නැතුව නිරුද්ධ වෙන්නේ කියන එකත් දැනගන්න ඕන. ඒවම් පටිපන්නෝ අකුසලානං සීලානං නිරෝධාය පටිපන්නෝ හෝති තාහං තපති වේදි තබ්බන්ති වදාම්. මෙන්න මේ විදිහට පිළිපැද්දහම මේ වැඩපිළිවෙලේදී අකුසල සීලය ඉතිරි නැතුවම නිරුද්ධ වෙලා යනවා කියන එකත් දැනගන්න ඕන කියලා. එතකොට අකුසල සීලය දැනගන්න කිව්වා. මෙතනින් අකුසල සීලය හට ගන්නවා කියන එක දැනගන්න කිව්වා. මේ විදිහට අකුසල සීලය නිරුද්ධ වෙනවා කියන එක දැනගන්න කිව්වා. මෙන්න මේ විදිහට පිළිපැද්දාම කටයුතු කළාම අකුසල සීලය නිරුද්ධ වෙනවා කියන එකත් දැනගන්න ඕන කියලා දේශනා කරනවා. එහෙමයි සම්මාස. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කුසල සීලය ගැන දැනගන්න ඕන කියනවා. මේවා කුසල සීලය කියලා දැනගන්න ඕන. මේවා කුසල සීලයට අයත්. මෙන්න මෙතනින් කුසල සීලය හට ගන්නවා කියන එක දැනගන්න ඕන. මෙන්න මේ මෙතනින් කුසල සීලය නිරුද්ධ වෙනවා කියන එක දැනගන්න ඕන. මේ විදිහට පිළිපැද්දාම කුසල සීලය ඉතිරි නැතුව නිරුද්ධ වෙනවා කියන එක දැනගන්න ඕන කියන. ඒ කුසල සීලය ගැන. ඒකට අකුසල සීලය ගැන දැනගන්න ඕන කිව්වා. කුසල සීලය ගැන හතර ආකාරයකින් දැනගන්න ඕන කිව්වා. ඊළඟට අකුසල සංකල්ප. මෙන්න මේවා අකුසල සංකල්ප කියලා දැනගන්න ඕන කියන. මෙන්න මෙතනින් අකුසල සංකල්පයන් හටගන්නේ කියන එක දැනගන්න ඕන කියන. මෙන්න මෙහිම අකුසල සංකල්පයන් නිරුද්ධ වෙන්නේ කියන එක දැනගන්න ඕන. මෙන්න මෙහිම පිළිපැද්දාම මෙහිම කටයුතු කළාම අකුසල සංකල්පයන් ඉතිරි නැතුව නිරුද්ධ වෙලා යනවා කියන එක දැනගන්න ඕන. එතකොට ඒකත් අකුසල සංකල්ප දැනගන්න ඕන. අකුසල සංකල්පයන්ගේ හට ගැනීම මෙහෙමයි වෙන්නේ කියලා දැනගන්න ඕන. නිරුද්ධ වෙන්නේ මෙතනයි කියන එක දැනගන්න ඕන. මේ විදිහට පිළිපැද්දාම අකුසල සංකල්පයන් ඉතිරි නැතුව නිරුද්ධ වෙනවා කියලා දැනගන්න ඕන. ඊළඟට කුසල සංකල්පයන් මේවා කියලා දැනගන්න ඕනේ. කුසල සංකල්පය මෙතනින් කුසල සංකල්පයන් හට ගන්නවා කියලා දැනගන්න ඕනේ. මේ විදිහට මෙතනින් කුසල සංකල්පයන් ඉතිරි නැතුව නිරුද්ධ වෙනවා කියන එක දැනගන්න ඕනේ. මෙන්න මෙහෙම පිළිපැද්දාම කුසල සංකල්පයන් නිරුද්ධ වීම පිණිස කටයුතු කරනවා කියලා දැනගන්න ඕන. ඒ කියන්නේ සනාංශ අවසරයි අකුසල සීල කුසල සීල දෙකයි ඊට පස්සේ අකුසල සංකප්ප කුසල සංකප්ප කියන මේ හතරෙන් දැනගන්න ඕන කියන්නේ ඒවා අකුසල සීලය කුසල සීලය අකුසල සංකල්පත් කුසල සංකල්පත් ඊට පස්සේ ඒ වගේ හට ගැනීම එහෙම ඒ වගේ හට ගැනීමත් දැනගන්නට ඕන. ඒ වගේම කියන නිරෝධය නිරුද්ධ වීම දැනගන්නට ඕන. නිරුද්ධ වෙන ප්‍රතිපදාවත් කියලා දැනගන්නට ඕන. දැනගන්න. ඉතින් ස්වාමීන් වහන්සේ අකුසල සිල් කියලා කියන්නේ කුමන දෙයකට? ඔව් බුදුරජාණන් වහන්සේ මෙතනදී විස්තර වශයෙන් දේශනා කරනවා මේ ගැන. පින්වත් ස්වාමීන් වහන්සේ මොනවද අකුසල සීලය කියලා විස්තර කරනවා. අකුසලං කාය කම්මං. එහෙම අකුසල කාය කර්මෙන්. අකුසලං වචී කම්මං. අකුසල වචී කර්මෙන්.
පාපකෝ ආජීව පාපියෝ ආජීවේ. අකුසල කාය කර්ම කිව්වහම මොනවද? කයින් කියන අකුසල් ටික නේසන්න. එහෙමයි. කාය දුසිරිත සත්තු මැරීම, හොරකම් කිරීම, වැඩිකාම සේවනයේ තමයි කාය අකුසල කාය කර්ම. අකුසල වචී කර්ම තමයි බොරු කීම, කේලම් කීම, පරුස වචන කීම, හිස් වචන කීම. ඊළඟට පාපක වාජීව. පාපී ජීවිතයක් ගත කිරීම. පාපී විදිහට තමන්ගේ ජීවිකාව වැරදි විදිහට හොර කිරුම් මිනුම් වලින්, හොරබරු වංචාවලින් ධනෙ උපය සපයාගෙන ජීවත් වීම. එහෙමයි. වැරදි විදිහට බුදුරජාණන් වහන්සේ කියපු වෙලදාම් කරමින් ජීවිතේ පැවැත්වීම. එනම් මේ පාපක වාජීව. ඉමේ උච්ඡන්ති තපති අකුසල සීල. මේකට තමයි කියන්නේ අකුසල සීලය කියලා. එහෙමයි සර්. ඒක සීලයක් හැටියට අකුසල් සහගත පැවැත්මක්. කායික වාසික හැසිරීමක් හැටියට. ඒක තමයි සීලය කියලා මෙතනදී බුදුරජාන් වහන්සේ අර්ථ දක්වන්නේ. කයෙන් හැසිරීම, වචන හැසිරීමයි මේ ඊළඟට ජීවත් වෙන්න කරන වැරදි ජීවිකාව. වැරදි ජීවිකාව. ඊළඟට බුදුරජාන් වහන්සේ වදාරනවා ඉමේච තපති අකුසල සීලකින් සමුත්ථාන. මේ අකුසල සීලයන් කොහින්ද හටගන්නේ? චිත්ත සමුත්ථානා තිස්ස වචනීය. මේ අකුසල සීලය හටගන්නේ සිතින් කියලායි කියන්න තියෙන කියන්නේ. සිතින් මේ හටගන්නේ කියනවා. කතමං චිත්තම් මොන සිතකින්ද? චිත්තම් පිහි බහුං අනේක විද නාන අපකාරක. මේ සිත බොහෝ කොට බහුං බොහෝ සිත් තියෙනවා. අනේක විද සිත් තියෙනවා. නාන අපකාර වූ සිත් තියෙනවා. එහෙමයි. ඔව් අන්නේ සිත්ෙන් තමයි හටගන්නේ. ඒකේ තං චිත්තං සරාගං සදෝසං සමෝහං. යම් සිතක් සරාගීද, රාග සහිතද, දේශ සහිතද, මෝහ සහිතද, ඊතෝ සමුට්ඨාන අකුසල සීල. සිත බොහෝ වශයෙන් ආකාර වශයෙන් තියෙනවා. සිත හැසිරෙනවනේ මේ මායාකාරී විදිහට විවිධ ආකාරගෙන නේසන්නස්. බහුන් අනේක විද නානා ප්‍රකාර විදිහට මේ සිත තියෙනවා. ඒකෙන් යම් සිතක් රාග සහිතද, දේශ සහිතද, මෝහ සහිතද, අන්න ඒ සිතින් තමයි මේ අකුසල සීලය හටගන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවානේ මේ අකුසල මූලයන් ලෝභේ, ద్వේසේ, මෝහේ, රාග ద్వේස මෝහේ කියවහම මේ අකුසල මූලය. මෙන්න මෙතනින් තමයි මේ අකුසල සීලය හටගන්නේ කියලා දේශනා කරනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාරනවා ඉමේච තපති අකුසල සීලා කුහින් අපරිසේසා නිරුද්ධාන්ති. අකුසල සීලේ නිරුද්ධ වීමක් දැනගන්න ඕනේ කිව්වනේ. එහෙමයි සන්න. කොහෙද මේ අකුසල සීලේ නිරුද්ධ වෙලා යන්නේ කියලා පැහැදිලි කරනවා. නිරෝධෝපි නේසං මුත්තු. නිරුද්ධ වීම කියලා කියන්නේ කොමකටද? ඉද තපති භික්ඛු කාය දුච්චරිතම් පහයි කාය සුචරිතම් භාවේති. භික්ෂුව කාය දුස්චරිතය අත්හැරලා සත්තු මැරීම, හොරකම් කිරීම, වැරදි කාම සේවනය කියනවා වූ කාය දුස්චරිතය අත්හැරලා කාය සුචරිතය වඩද්දී අන්න ඒ විදිහට කාය සුචරිතය වඩද්දී ඊපස්සේ වචී දුස්චරිතේ බොරු කීම, කේලාම් කීම, පරුස වචන කීම, හිස් වචන කියන දුස්චරිතය අත්හැරලා වචී සුචරිතේ. එහෙමයි. බොරු කීමෙන් වෙන්වීම, කේලමින් වෙන්වීම, පරුස වචනෙන් වෙන්වීම, හිස් වචනෙන් වෙන්වීම කියන සුචරිතේ වඩද්දී මනෝ දුෂ්චරිතම් පහය මනෝ සුචරිතම් භාවේති. මනෝ දුෂ්චරිතේ ප්‍රහාණය කළා. මනෝ මානසික සුචරිතේ වඩද්දී මිච්ඡා ආජීවම් පහය සම්මා ආජීවෙන ජීවිකම් කප්පේති. මිත්‍යා ආජීවෙන් ජීවිතේ පැවැත්වීම අත්හැරලා සම්මා ආජීවෙන් ජීවිතේ පවත්වන්න කටයුතු කරනකොට එත්තේතේ අකුසල සීල අපරිසේසා නිරුද්ධන්ති. අන්න එතනදී අකුසල සීලෙ ඉතිරි නැතුව නිරුද්ධ වෙලා යනවා කියන්නේ. අකුසල් සහගත පැවැත්ම නිරුද්ධ වෙලා යනවා. අන්න එතකොට අකුසල සීලේ නිරුද්ධ වීමත් බුදුරජාණන් වහන්සේ වදාලා කාය දුෂ්චරිතය අත්හැරලා කාය සුචරිතයට පැමිණීමෙන්, වචී දුෂ්චරිතය අත්හැරලා වචී සුචරිතයට පැමිණීමෙන්, මනෝ දුෂ්චරිතය අත්හැරලා මනෝ සුචරිතයට පැමිණීමෙන්, මිත්‍යා ජීවිතය අත්හැරලා සම්මා ජීවිතයට පැමිණීම. එහෙමයි. ඊළඟට දැනගන්න ඕනේ කිව්වනේ අකුසල සීලය නිරුද්ධ වීම පිණිස පිළිපදින්නේ කොහොමද කියලා. අන්න ඒක තමයි බුදුරජාණන් වහන්සේ හරි ලස්සනට විස්තර කරන්නේ ස්වාමීන් වහන්ස. ඉද තපති භික්ඛු ගෘහපති භික්ෂුව අනුප්පන්නානම් පාපකානම් අකුසලානම් ධම්මානම් අනුප්පාදාය.
චන්දං ජනේති. නූපන්නා වූ අකුසල ධර්මයන් නූපද වීම පිණිස චන්දං ජනේති. කැමැත්ත ඇති කරගන්න. ඊළඟට වායමති වෑයම් කරනවා. විරියං ආරභති වීරිය ආරම්භ කළා කටයුතු කරනවා. චිත්තං පග්ගන්හාති පදහති. සිත දැඩි කොටගෙන ඒ සඳහා වෙහෙස මහන්සි වෙනවා. අන්න ඒ වීරිය කරද්දී අර අකුසල සීල ඉතිරි නැතුව නිරුද්ධ වීම පිණිස පිළිපන්නා වෙන්නේ. එහෙමයි. මේ සතර සමය ප්‍රධාන වීර්යවල පළවෙනි එකනේ. පළවෙනි. මේක බුදුරජාණන් වහන්සේ පෙන්වලා දුන්නවා මේ මොන ප්‍රධානයේ හැටියටද? සංවර ප්‍රධානයේ හැටියට. ඉන්ද්‍රිය සංවරේ නම් සංවර ප්‍රධානයේ හැටියටත් පෙන්වලා දුන්නා. නූපන්න කුසල් නූපද වීම පිණිස ඉන්ද්‍රිය සංවරය තුළ නූපන්න කුසල් නූපද වීම පිණිස තමයි යා වෑයම් කරන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාරනවා එයා අකුසල සීලේ නිරුද්ධ වීම පිණිස පිළිපදිනවා. උපන්නානම් පාපකානම් අකුසලානම් ධම්මාන පහනායි. උපන්නා වූ පාපී අකුසල ධර්මයන් ප්‍රහාණය කිරීම පිණිස චන්දං ජනේති. කැමැත්ත ඇති කරගන්න. වායමති වෑයම් කරනවා. චිත්තම් පග්ගන්හාති පදහති. සිත දැඩි කොටගෙන ඒ සඳහා වෙහෙස මහන්සි වෙනවා. ඒ ප්‍රධානී බුදුරජාන් වහන්සේ උපමා කළේ දේශනා කළේ පහනක් පදාන හැටියට නේ. උපන්නං කාම විතක්කං නාදිවාසිත. උපන්නා වූ කාම විතර්ක ඉවසන්නේ නේ, බැහැර කරනවා. විනෝදේති අත්හරිනවා, දුරින්ම දුරු කරනවා, අනම් අභාවයට පත් කරලා දාන. ව්‍යාපාද විතර්කත් එහෙමයි, විහිංසා විතර්ක. උපන් උපන් පාපී අකුසල ධර්මයන් ප්‍රහාණය කිරීම පිණිස කටයුතු කරනවා. එහෙමයි. පහන සංඥාව අන්න ඒක පහනක් පදාන. අන්න ඒ විදිහට කටයුතු කිරීම බුදුරජාණන් වහන්සේ අර අකුසල සීල ඉතුරු නැතුව නිරුද්ධ වීම පිණිස කටයුතු කිරීමක් හැටියට, පිළිපැදීමක් හැටියට දේශනා කරනවා. එහෙමයි. නූපන්න අකුසල නූපද වීම, උපන්න අකුසලයේ බැහැර කිරීම. බැහැර කිරීම. එහෙමයි සර්. ඊළඟට අකුසල සීල නිරුද්ධ වීම පිණිස පිළිපැද්ද වෙනවා කියනවා. මොකද්ද? නූපන්න කුසල් දියුණු කරගන්න. අනුපන්නානං කුසලානං ධම්මානං උප්පාදාය. චන්දං ජනේති. ඒ සඳහා කැමැත්ත ඇති කර ගැනීම, වායමති වෑයම් කිරීම, වීරිය ආරම්භ කළ කටයුතු කිරීම, සිත දැඩි කොටගෙන ඒ සඳහා වෙහෙස මහන්සි වීම. අන්න බුදුරජාණන් වහන්සේ මේ ප්‍රධානයේ දේශනා කළේ භාවනා ප්‍රධාන හැටියට නේ සන්න. බොජ්ජංග ධර්මයන් වැඩිම හැටියට. ඉතින් මෙන්න මේ ප්‍රධානයේ අකුසල සීලයේ ඉතිරි නැතුව නිරුද්ධ වීම පිණිස පිළිපැදීමක් හැටියට දේශනා කරනවා. ඊළඟට උපන්නානං කුසලානං ධම්මානං ත්‍ිතිය. උපන්නා වූ කුසල ධර්මයන් පවත්වා ගැනීම පිණිස ත්‍ිතිය අසම්මෝසායි ගැන සිහි මුලා නොවි පැවැත්වා ගැනීම පිණිස. ඊළඟට බිහියෝ භාවය වැඩි වැඩියෙන් දියුණු කරගන්න, වේපුල්ලා විපුල භාවයට පත් කරගන්න, භාවනා වශයෙන් පරිපූර්ණ කරගන්න ඒ කුසල ධර්මයන් චන්දං ජනේති, වායමති, විරියං ආරභති, චිත්තං පග්ගන්හාති පදහති. කැමැත්ත ඇති කරගෙන වෑයම් කරමින්, වීර්ය ආරම්භ කරමින්, සිත දැඩි කරගෙන ඒ සඳහා විහිස මහන්සි වීම. උපන් කුසලයේ රැකගෙන කර ගැනීම. එහෙමයි සනා. ඒක බුදුරජාණන් වහන්සේ වදාළේ අනුරක්කන ප්‍රධානයි. උපන්නා වූ සොඳුරු උපන්නං වද්දකං සමාධි නිමිත්තං. සමාධි නිමිත් උපන්නා වූ තමන් භික්ෂුව තුළ, ශ්‍රාවකයා තුළ ඇතිවෙච්ච අට්ටික සංඥාව, ඊළඟට ඒ මලමිනී එක එක අවස්ථාව පුලවක සංඥාව, ඉදිමීගේ මලසිරුර පිළිබඳව ගත්තු උද්දුමාතක සංඥාව, නිල්වෙලාගේ මලසිරුර ගැන, සිදුරු විච්ඡිද්දක සංඥා, සිදුරු ඕ ආදී වශයෙන් ඒ තමන් තුළ උපදවාගත්තේ සොඳුරු සමාධි නිමිත්ත. ඒක මේ හොඳට රැක ගැනීම, අනුරක්ඛති කියලා ඒක රැක ගැනීම. අන්න ඒක බුදුරජාණන් වහන්සේ මේ අවසාන සම්ප්‍රදානයේට දේශනා කරනවා අනුරක්ඛණ ප්‍රදානයේ වශයෙන්. ඒකෝර මේ අකුසල සීල ඉතිරි නැතුව නිරුද්ධ වීම පිණිස පිළිපදින්නේ මේ සතර සම්‍යක් ප්‍රධාන වීරි වැඩිමින් කියලා තමයි දේශනා කරන්නේ. ඒක තමයි ප්‍රතිපදාව. ප්‍රතිපදාව. අකුසල සීල නිරුද්ධ වෙන ප්‍රතිපදාව. අකුසල ස්වභාවය නේ සීලේ. ස්වභාවය. ස්වභාවය නිරුද්ධ වෙන ප්‍රතිපදාව. ඒ විතරක් නෙමෙයි සාරාංශය, කුසල සීලයත් බුදුරජාන් වහන්සේ මේ විදි හතර ආකාරයටම විස්තර කරලා පැහැදිලි කරනවා. කුසල සීලයත්, කුසල සීලේ හට ගැනීම, කුසල සීලේ නිරුද්ධ වීම, නිරුද්ධ වීමත් දේශනා කරනවා. නිරුද්ධ වන ප්‍රතිපදාව දේශනා කරනවා. එහෙමයි සාරාංශය. කුසල සීලය මොකද්ද කියලා බුදුරජාන් වහන්සේ දේශනා කරනවා. කුසලං
කාය කම්මං කුසල සහගත කාය කර්ම. කුසල වචී කර්ම කුසල සහගත වචී කර්ම. එහෙමයි. ඊළඟට ආජීව පාරිශුද්ධීපි. ආජීව පාරිශුද්ධිය බුදුරයන් වහන්සේ සීලයක් හැටියට මෙතනදී දේශනා කරනවා කියන්නේ. එතකොට කුසල කාය කර්ම කුසල වචී කර්ම ආජීව පාරිශුද්ධි පිරිසුදු ජීවිතාවක් ගත කිරීම මේක තමයි කුසල සීල. මේ කුසල සීලේ හටගන්නේ බුදුරජාන් වහන්සේ වදාරනවා හිතින් කියලයි මේකට කියන්න තියෙන. හිතින් තමයි මේ කුසල සීලයත් හටගන්නේ. අකුසල සීල් හටගත්තේ සිතින් සිතේ. ඒ වගේ කුසල සීලයත් හටගන්නේ සිතේ සිතින්. අකුසල සීල් හටගත්ත කියලා කිව්වේ රාග සහිත සිත් දෝෂ සහිත සිත් මෝහසයි සිත්තුලින් කියන්නේ සොන. ඔව්. يعني කුසල සීලයේ උඩට හටගන්නේ කුසල සීලයේ බුදුරජාණන් වහන්සේ වදාරනවා කුසල සීලයේ හටගන්නේ යම් සිතක් විතරාගීද විත දෝෂීද විත මෝහීද අන්න එතනින් තමයි කුසල සීලේ හටගන්නවා. විතරාගී විත දෝෂී විත මෝහී සිත් උපදිද්දී ඒත් එක්ක කුසල ස්වභාවයන් උපදින්නේ. උපදිනවා. එහෙමයි සමහරවිට. ඊළඟට මේ කුසල සීලයත් නිරුද්ධ වෙනවා කියනවා. මේ නිරුද්ධ වීම බුදුරජාන් වහන්සේ වදාලා ඕ නිරෝධෝපි නේසං උත්තු නිරුද්ධ වීම කියලා කියන්නේ කොහොමද ඉද තපති භික්ඛු සීලවා හෝති භික්ෂුව සිල්වත් වෙනවා නොච සීලමයෝ සීලයෙන් හටගත්තු කෙනෙක් විතරක් වෙන්නේ සිල්වත් වෙලාම නවතින්නේ නෑ එයා. යංච ඕ තංච චේතෝ විමුක්තිං පඤ්ඤා විමුක්තිං යතා භූතං පජානාති. එයා ඔය යම් තැනක මේ කුසල සීලෙ ඉතිරි නැතුව නිරුද්ධ වෙලා යනවද කුසල සීලෙ හැටියට කිව්වේ කුසල සහගත කාය කර්ම වචී කර්ම පිරිසිදු ආජීවය. මෙන්න මේ කුසල සීලෙ යම් තැනක ඉතිරි නැතුව නිරුද්ධ වෙලා යනවද යම් චේතු විමුක්තියක් තුළ ප්‍රඥා විමුක්තියක් තුළ අන්නේ ඒ කුසල සීලෙ නිරුද්ධ වෙලා යන චේතු විමුක්තියත් ප්‍රඥා විමුක්තියත් යථාර්ථයක් වශයෙන් මෙයා අවබෝධ කරගෙන ඉන්නවා. අන්න ඒක තමයි නිරෝධය කියලා කුසල සීලෙ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඊළඟට මේ කුසල සීලයේ නිරුද්ධ වීම පිණිස පිළිපැද්දා වෙන්නේ අර අපි ඉස්සෙල්ලා කතා කරපු සංවරප්පදාන, පහනප්පදාන, භවනප්පදාන, අනුරක්ඛනප්පදාන වශයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන සතර සම්‍යක් ප්‍රධාන වීරිය වැඩි වීම තමයි කුසල සීලයේ නිරුද්ධ වීම පිණිස පිළිපැදීම හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. එහෙමයි. චිත්ත විමුක්තිය ප්‍රඥා විමුක්තිය ලබා ගැනීම අරහත්ත්වයේ කෙලින්ම නේසන්. එහෙමයි එහෙමයි. ඊළඟට දැනගන්න ඕනේ කිව්වනේ අකුසල සංකල්ප සංහස. එහෙමයි සන්නහස. ඒකත් හතර ආකාරයකින් දැනගන්න ඕනේ කියන අකුසල සංකල්ප කිව්වම කාම සංකල්ප, ව්‍යාපාද සංකල්ප, විහිංසා සංකල්ප. මේවට තමයි අකුසල සංකල්ප කියන්නේ. මේ අකුසල සංකල්ප හටගන්නේ බුදුරජාන් වහන්සේ වදාන්නවා සංඥාවෙන් කියලායි කියන්න තියෙන්නේ කියලා. සංඥාවෙන්. මොන සංඥාවෙන්ද? සංඥාව කිව්වහම අනේක විද බොහෝ සංඥාවන් තියෙනවා නානප්පකාරෝ. යම් සංඥාවක් තියෙනවද? කාම සංඥා, ව්‍යාපාද සංඥා, විහිංසා සංඥා. අනේ සංඥාවන් තුළින් කාම සංඥාවෙන්, ව්‍යාපාද සංඥාවෙන්, විහිංසා සංඥාවෙන් තමයි මේ අකුසල සංකල්පයන් කාම සංකල්ප, ව්‍යාපාද සංකල්ප, විහිංසා සංකල්ප හටගන්නේ කියලා. ඊළඟට මේ වගේ නිරුද්ධ වීම බුදුරජාන් වහන්සේ වදාන නිරෝධ වීම යයි කියලා කියන්නේ භික්ෂුව කාමයන්ගෙන් වෙන් වෙලා අකුසල ධර්මයන්ගෙන් වෙන් වෙලා විවිච්ඡේව කාමෙහි විවිච්ඡ අකුසලෙහි ධම්මෙහි සවිතක්කං සවිචාරං විතර්ක සහිත විචාර සහිත ප්‍රථම ධ්‍යානෙ උපදවාගෙන වාසය කරද්දී. එහෙමයි එහෙමයි. අන්න එතන තමයි මේ පාපි කාම විතර්කයන්ගෙන්, ව්‍යාපාද විතර්කයන්ගෙන්, විහිංසා විතර්කයන්ගෙන් නිරුද්ධ වීම තියෙන්නේ. ප්‍රථම ධ්‍යාන භික්ෂු උපදවාගෙන වාසය කරයි. අකුසල සංකල්ප වලින් දුර වෙන්න නම් පළවෙනි ධ්‍යානෙත් උපදවා ගත්තොත් එතකොට ඒ ධ්‍යානය තුළ අකුසල සංකල්ප නැතුව වාසය කරන්න පුළුවන් බව නිරුද්ධ වීම එතනයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. එහෙමයි එහෙමයි. එතකොට අකුසල සීලයේ නිරුද්ධ වීම පිණිස පිළිපදින්නේ කියන්නේ ප්‍රථම ධ්‍යාන උපදවාගෙන ඒ නිරුද්ධ වීම පිණිස පිළිපදින්නේ සතර සම්‍යක් ප්‍රධාන වීරි. ඒ සතර සම්‍යක් නූපන් කුසල් නූපද වීම පිණිස උපන් කුසල් උපන්න කුසල ප්‍රහාණය කිරීම පිණිස නූපන් කුසල උපදවා ගැනීම පිණිස ඊට පස්සේ උපන් කුසල වඩා වර්ධනය කර ගැනීම පිණිස කරන්නා වූ සතර සම්‍යක් ප්‍රධාන වීර්ය දියුණු කිරීමෙනුයි මේ
අකුසල සංකල්ප නිරුද්ධ වීම පිණිස පිළිපැද්දා වෙන්නේ කියලා දේශනා කරනවා. හොඳම සෝනස ඒ වගේම මේ කුසල සංකල්ප ගැනත් මේ කියුණා. දැන් කුසල සීල අකුසල සීල වගේම අකුසල සංකල්ප කුසල සංකල්ප ගැනත් කියුණා සමහරවිට මේ දේශනාවේදී. කුසල සංකල්ප හැටියට බුදුරජාන් වහන්සේ කුසල සංකල්ප දැනගන්න ඕනේ කිව්වනේ. කුසල සංකල්ප ගැන දැනගන්න ඕනේ කියනවා. කුසල සංකල්ප තමයි නෙක්ඛම්ම සංකල්ප. ඒ ව්‍යාපාද අව්‍යාපාද සංකල්ප. මිත්සිත. ඊළඟට අවිහිංසා සංකල්ප. එහෙමයි. මෙවට තමයි කුසල සංකල්ප කියන්නේ. මේ කුසල සංකල්ප හටගන්නේ කොහින්ද කියලා දේශනා කරනවා සංඥාවෙන් එකත් හටගන්නේ. එහෙමයි. සංඥාවත් බොහෝ නානක් ප්‍රකාරයි කියනවා. යම් සංඥාවක් නෙක්කම්ම සහගතද ඊළඟට කාමයේ අත්හැරීම නේද? ඔව් කාමයේ අත්හැරීම හා බැඳිච්ච නෙක්කම්ම සංඥාවක්ද අව්‍යාපාද සංඥාවක්ද විහිංසා සංඥාවක් ඇද්ද අන්න එතනිනුයි අවිහිංසා සංඥාවක් ඇද්ද අන්න එතනිනුයි මේ කුසල සංකල්පයන් හටගන්නේ කියලා. කුසල සංකල්පයන් නිරුද්ධ වෙන්නේ බුදුරජාන් වහන්සේ වදාරන භික්ෂුව දෙවෙනි ධ්‍යානෙ උපදවාගෙන වාසය කරද්දී. විතක්ක ਵਿਚාරාණං ඌප සමා විතක්ක ਵਿਚාර කුසල සහගත සංකල්පේනු එතනදී නිරුද්ධ වෙලා යනවා සංසිද්ධිලා නේද ඕ මේ ප්‍රථම ද්විතිය ධ්‍යානයේදී නේ එහෙමයි විතක්ක ਵਿਚාරාණං ඌප සමා ආධ්‍යාත්මික පැහැදීම බලවත් සිතේ සංසිදීම ඇති කරගෙන විවාසය කරන දෙවෙනි ධ්‍යානය එතකොට කුසල සංකල්ප නිරුද්ධ වීම පිණිස මෙතන කටයුතු කිරීම හැටියට අද්දොර යනවාස ප්‍රතිපදාව හැටියට දේශනා කරන්නේ සතර සම්ම ප්‍රධාන වීර්යම. එහෙමයි. හොඳමයි වෙනස කුසල කුසල සීල අකුසල සීල ඒ වගේම කුසල සංකප්ප අකුසල සංකප්ප මේ අකුසලේ බැහැර කරන්නට කුසලේ උපදවා ගන්නටත් අවසානයේ කුසල් සංකප්ප කුසල සීල සියල්ල බැහැර සියල්ලින් අත්දී මාර්ගඵල නිවන් අවබෝධ කරගෙන මේ අමාමා නිවන දක්වාම රැගෙන යන්නේ සතර සම්මප්පාදන වීරියන් කියලා මේ හතරෙදිම කියවනවා සමිනවාස. එහෙනම් ඒ නිසා අපි මේ කතා කළෙත් වීරිය ගැන ප්‍රධාන වීරිය පටන්ගත් වීරිය ඒ වගේම සතර සම්මප්පාදන වීරිය ගැන. ඉතින් ඒ නිසා මේ සමණ මණ්ඩිකා සූත්‍රයේ අභ්‍යන්තරයේ තිබුණු මේ උතුම් දහම් කොටස් ඒකාන්තයෙන්ම උපකාර වෙනවා අපිට සතර සම්මප්පාදන වීරිය ගැන තේරුම් ගන්නට ඒ වගේම කුසලයේ තේරුම් ගන්නට අකුසලයේ කුසල් සිල් අකුසල් සිල් කුසල සංකල්පන අකුසල සංකල්පන තේරුම් අරගෙන කුසලයේ තුලට පැමිණෙමින් වීරිය දියුණු කරගෙන තමන්ගේ ජීවිතයට බෝධිපාක්ෂික ධර්ම සම්පූර්ණ කරගෙන පින්නා ස්වාමීන් වහන්සේ පරිපූර්ණ වශයෙන් අමාමා නිවන් සුව අවබෝධ කරගන්නටම අපි හැම දිනාටම ස්වාමීන් වහන්සේ මේ උතුම් ධර්ම දේශනාව ධර්ම සාකච්ඡාව මේ උතුම් සදාම් කතිකාවතින් අපරැස් කළ පින හැම දිනාටම හේතු වාසනා වෙත්වා සාදු 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 සම්මා සම්බුද්ධෝ අතසෝ භගවා ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ